අද ඉල්මස පුරපසළොස්වක පෝය දවසේ රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙන් විහාරස්ථානයේ සිට සියත රූපවාහිනිය ඔබ වෙත ගෙනෙන අමාවැස්ස වැඩසටහනේ නාරාහෙන්පිට ශ්‍රී ගෞතම විහාරයෙන් හමායන දහම් සුවඳ පූජ්‍යපාද ඕමල්පේ සුමනරතන මාහිමියන් සමග පවත්වන ඉතාමත් වටිනා ධර්ම සාකච්ඡාව ඔබට ශ්‍රවණය කරන්නට ඒ තුලින් අවබෝධය ලබා ගන්නට අවස්ථාව ලබා දෙන තවත් අඩහෝරාවක කාලයක් මේ ආරම්භ වෙන්නේ. අපි ගත කරමින් සිටින්නේ COVID-19 අවදානම බොහොම ඉහළ කාලවකවානුවක්. COVID පළමු රැල්ලේ මෙන් නොව මෙවර එනම් දෙවන රැල්ලේදී මේ රෝගය ව්‍යාප්ත වීමේ වැඩි අවදානමක් පවතින බවත් එහි ශීඝ්‍රතාවය ඉතාම ඉහළ බවත් වසංගත රෝග විද්‍යාඥයන්ගේ මතය. ඉතින් මේ මොහොතේ බොහෝ දෙනෙක් පීඩාවටපත් වෙලා ඉන්නවා. කොළඹ නගර සීමාව අපි විමසා බැලුවොතින් බොහෝ දෙනෙක් දුෂ්කරතාවන් වලටපත් වෙලා ඉන්නවා, විශේෂයෙන් අඩු ආදායම් ලාභීන්. ඉතින් අපේ ධර්ම සාකච්ඡාවට මත්තෙන් මුලින්ම සඳහන් කරන්නට බලාපොරොත්තු වෙන්නේ නාරාහෙන්පිට ශ්‍රී ගෞතම විහාරය අවට වෙසෙන පවුල් 1000කට පමණ රුපියල් මිලියන ගණනාවක් වියදම් කරලා දානපතීන් එකතු කරගෙන पूज्यपाद नारायणपीठ श्री गौतम विहाराधिपति शास्त्रपति पूज्यपाद ओमल्पे सुमनरतन माहिमियन वहन्से नोव्हेंबर 8 වෙනිදා මේ ප්‍රදේශයේ පවුල් 1000කට පමණ වියලි ආහාර බෙදා දීලා ඔවුන්ට යම් ශක්තියක් ලබා දෙන්නට ක්‍රියා කළ ඒ සත්කාර්ය උන්වහන්සේත් ඒ වගේම යට දායක වූ දානපතීන් සියලු දෙනාටමත් කෘතඥතාපූර්වකව අපි සිහිපත් කරනවා. විශේෂයෙන් මේ වෙලාවේ හැකි හැම කෙනෙක්ම තවත් අපහසුතා තියෙන අයට උදව් පදව් කරන්න කියන තේමාව පන්සලෙන් මේ අයුරින් ලබා දෙනවා. සිව්පසයෙන් උපස්ථාන කරන දායක දායිකාවන් යම්කිසි පීඩාවකටපත් වෙච්ච වෙලාවක ගමෙන් පන්සලට වගේම පන්සලෙන් ගමට සිදුවන මේ මෙහෙවර අතීතයේ සිටම අපේ මහා සංඝරත්නය දායකයන් වෙනුවෙන් ඉටු කළා. ඕමල්පේ සුමනරතන හාමුදුරුවෝ මෙවර මේ පීඩාවටපත් අවස්ථාවක පවුල් 1000කට පමණ සිත සලසලා ඉටු කළ මෙහෙවරත් ඒ එන සත්ක්‍රියාවන්ගේ ගමන් මගේ එක්තරා පියවරක්. බෞද්ධ සංස්කෘතියත් බෞද්ධ දර්ශනයත් එකට බැඳිලා අපේ රට ගොඩනැගපු ඉතිහාසයක් මහින්දාගමනයෙන් පසුවම අපට තියෙන්නේ. ඒ නිසායි මේ තරම්ම මහා සංගරුවනත් දායකයාත් සමීප. සුදු අධිරාජ්‍යවාදීන්ටවත් ඒ බිඳ හෙලන්න බැරි වුණා. නමුත් ඇතැමුන් කියනවා නිවන් මඟ පමණක් දර්ශනය තුලින් ගිහිල්ලා සාක්ෂාත් කරගත්තම ප්‍රමාණවත් අපි බෞද්ධ සංස්කෘතියට අවශ්‍ය අවශේෂ දේවල් එතරම් වටිනාකමක් දී සැලකිය යුතු නැහැ කියලා පෙරහැර පැවැත්වීම් වෙන්න පුළුවන්, වෙනත් ආමිසයන් වෙන්න පුළුවන්. මොකද ඇත්ත කතාව බෞද්ධ දර්ශනය පමණක් අපි අරගෙන නිවන වෙත යන ගමනක් අපිට යන්න පුළුවන්ද? එහෙම නැත්නම් අපිට තියෙන වටිනා බෞද්ධ සංස්කෘතික උරුමකම් රැකගනිමින් මේ දර්ශනය සහ සංස්කෘතිය කියන පාර්ශව දෙකම සමබරව පවත්වාගෙන යා යුතුද? මෙන්න මේ පිළිමින්ද ඉතාමත්ම වටිනා සාකච්ඡාවකට নমස්කාර පූර්වකව පිළිගන්නවා ශාස්ත්‍රපති පූජ්‍යපාද ඕමල්පේ සුමනරතන අපේ ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ. අපේ හඳුරන්නේ බෞද්ධයාගේ පරම පැතුම නිවන, දර්ශනය තුලින් නිවනට යා හැකිනම් කුමටද මේ බෞද්ධ සංස්කෘතියක්? ඕගයන් මහත්මයා ඉතාම හොඳ ප්‍රවේශයක් අද මේ උතුම් පුර පසළොස්වක පොහොය දිනෙහි මෙම ධර්ම සාකච්ඡාව සඳහා අප වෙත ලබා දී තිබෙන්නේ. විශේෂයෙන්ම අද ලෝකයේ රට සමාජයේ දිහා බලනකොට ගයන් මහත්මයා කිව්වා වගේ අපිට අහන්න දකින්න ලැබෙන්නේ ටිකක් අරුම පුදුම කතාවන්. සාමාන්‍යයෙන් අපේ සිත් සසල කරවන ඒ වගේම අපට යම්කිසි බයක් බියක් තැතිගෙනමක් ඇති වෙන සුළු කතාපුවත් තමයි විශේෂයෙන්ම සමාජ මාධ්‍ය කියවනකොට නිරන්තරයෙන්ම අහන්නට දකින්න ලැබෙන්නේ. දර්ශනය කියන එක පවතින්න අවශ්‍ය කරන මූලික ආනුසාංගික කාරණාවන් අතර ඕනෑම දර්ශනයක් හැටියට ලෝකේ පවතින්නේ. දර්ශනය හැටියට පමණක් ක්‍රියාත්මක කරන්න ගියොත් එහි තිබෙන ගැඹුර නිසාවෙන් ඒ දර්ශනයේ තිබෙන බොහෝ දෙනෙකුට ඒ තේරුම් අර ගැනීමට තිබෙන අසීරුකම නිසා අත්හැර දබන්නට පුළුවන්කම තියෙනවා. අපි අහලා තියෙනවනේ ගයන් මහත්මයා මේ භාෂාවේ ඉතිහාසය ගැන කතා කරනකොට ග්‍රීක සහ ලැටින් කියලා දැන් භාෂාවන්හි මූලයන් ඇති වෙලා තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාව අනිකුත් යුරෝපීය භාෂාවන් හුඟක් ඇතිවීමට මේ ග්‍රීක සහ ලැටින් කියන භාෂාවන් මුල් වෙලා තිබෙනවා. නමුත් මේ ග්‍රීක සහ ලැටින් කියන භාෂාවන් වල තිබෙන කටෝර භාවය නිසා ඒවා අජීවී භාෂාවන් හැටියට නොව සජීවී භාෂාවන් හැටියට නොව මල භාෂාවන් හැටියට අභාවයටපත් වෙලා තිබෙනවා. ඒ වගේම දර්ශනයක් පමණක් ලෝකේ පවත්වාගෙන යන්නට ගියොත් කාලාන්තරයක් කාලයක් යන නිසා පරම්පරා කීපයක් ගත වෙන නිසා දර්ශනය කියන එක විනාශ වෙනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම අපි ලෝක සාහිත්‍ය අධ්‍යයනය කරනකොට අනිකුත් ආගමික දර්ශනයන් සාහිත්‍යයන් අධ්‍යයනය කරනකොට අපිට පේනවා හැම ආගමකම යම්කිසි චින්තාවක් තියෙනවා, දර්ශනයක් තියෙනවා, චරණ මාර්ගයක් තිබෙනවා, නිෂ්ඨාවක් තිබෙනවා. ඉතින් ආගමක් කියනකොටම යම්කිසි නිෂ්ඨාවක් තිබෙන්නට ඕන. ඒ නිෂ්ඨාව සාක්ෂාත් කරගන්නට, අත්පත් කරගන්නට චරණ මාර්ගයක් තිබෙන්නට ඕන. මේ කාරණා දෙක, ඒ කියන්නේ නිෂ්ඨාව සහ ඒ කියන්නේ කෙලවර සහ ඒ කෙලවර අත්පත් කරගන්න ක්‍රමවේදය, මේ දෙක සාමාන්‍ය ජනතාව වෙත අරගෙන යන්නේ ගායන් මහත්මයා සාහිත්‍යයෙන්. අපි උදාහරණයකට අරගමු සරල කතාවක් 550 ජාතක පොත. දැන් මේ 550 ජාතක පොත කියන එක මුළුමනින්ම සාහිත්‍ය ග්‍රන්ථයක්. දැන් බුදුරජාණන් වහන්සේ ගායන් මහත්මයා දේශනා කළ තියෙන ජාතක ගාතාවන් විතරයිනේ. ඊට පස්සේනේ ජාතක කට්ට කතාව නිර්මාණය වෙන්නේ. ඒ ජාතක කට්ට කතාවේ තවත් එක පියවරක් සම්දිස්ථානයක් දියුණුවක් හැටියට තමයි ජාතක පොත් වහන්සේ නිර්මාණය වෙන්නේ. ඒතර ජාතක පොත් වහන්සේ තුල සම්පූර්ණයෙන්ම කියවෙන්නේ දාන ආදී සමතින්සත් පාරමී ධර්ම සම්පූර්ණ කරපු ආකාරය. ඒතර දැන් ලෞතර බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝධිසත්වවරයෙක් විසින් සම්පූර්ණ කළ යුතු ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් මෙහිදී අඩංගු කරලා තියෙන ප්‍රමාණය ඉතාම අඩුයි. ඒ කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියන මේ ගැඹුරු දාර්ශනික සංකල්ප ටික ඊට වඩා ඉතාම සරල සහ සුගම ආකාරයට මේ දසපාරමී ධර්ම තුරට අන්තර්ග්‍රහණය කරලා තියෙනවා. දර්ශනීය සහ සාහිත්‍ය කියන දෙක මේ වර්තමාන නිර්මාණයක් නෙවෙයි. ඒක ඉතාම බුදුරජාණන් වහන්සේ ධර්මාන සමය තුලම වෙච්ච නිර්මාණය. මොකද බුදුරජාණන් වහන්සේ තමයි ජාතක ගාථා දේශනා කරන්නේ. එතකොට මේ ජාතක කතාව හදන්නේ පසු කාලීන මේක ඇත්ත. ඒතර මේ දර්ශනය අර සත්‍තිස්පෝතිපාක්ෂික ධර්ම කියන මහා ගැඹුරු සංකල්පය සාමාන්‍ය ජනතාවට අරගෙන ඉන්නේ සාහිත්‍යයෙන් දසපාරමී ධර්ම කියලා. ඒ දසපාරමී ධර්ම හා සම්බන්ධ ගිතුණු කතා පුවත් සමූහයේ තමයි ඔය 550 ජාතක පුත පුරාවට තිබෙන්නේ. ඒතර ඔබතුමාගේ ප්‍රශ්නේ තමයි දර්ශනයක් පවත්වාගෙන යෑමට සාහිත්‍යයකින් සංස්කෘතියකින් ලැබෙන පිටිවහල. අපි කතා බහ කරන්නේ අද මේ උතුම් පුරපසළොස්වක පොහොය දිනේදී අපිට ආවේනික අපේ සංස්කෘතිය පිළිබඳව, බෞද්ධ සංස්කෘතිය පිළිබඳව. කෙනෙකුට හිතන්න පුළුවන් කෙනෙක් ඇත්තටම ගායන් මහත්මයා කතා කරනකොට අපිට කියනවා, අපිට පේනවා මාධ්‍ය අධ්‍යයනය කරනකොට මේ බෞද්ධ සාහිත්‍යයේ තියෙන දේවල් බොරු, ඒවා මිත්‍යාවන්. ඒ කියන්නේ මේ කතා පුවත්, ඒවා වෘතාන්ත, ඒවා පසුකාලීන නිර්මාණ, ඒවා ගොතාපුවා, හදාපුවා ආදී වශයෙන් මේ කියන ස්වરૂපයන්. ඒ වගේම මේ සාහිත්‍ය හා බැඳී තිබෙන සංස්කෘතිය වශයෙන් විශේෂයෙන් බැඳී තිබෙන ආනුසාංගික කාරණාවන්. අපි කියව පෙරහැර මංගල්‍යය, එහෙම නැත්නම් මේ වත්පිරිවෙත්, පුද සිරිත්, චාරිත්‍ර ධර්මයන්. දැන් කෙනෙක් අහන්න පුළුවන්, කෙනෙක් අපෙන් අහනවා, ඇත්තටම අහනවා, මේ බෝධීන් වහන්සේට ඇයි මෙච්චර විසිතුරු නිර්මාණයක් හදන්නේ, පවුරක් හදන්නේ, ප්‍රාකාරයක් හදන්නේ, මේ මුදල් නාස්තිකරණයක තේරුමක් තියෙනවද? බෝසතාණන් වහන්සේ බෝධීන් වහන්සේගේ මූලයේ වැඩ ඉන්නේ සකල ක්ලේශයන් ප්‍රහීන කරන්න, රාග දේශ මොහ දුරු කරන්න. ඒතර රාග දේශ මොහ දුරු කරන්න බෝසතාණන් වහන්සේ පාවිච්චි කරපු බෝධි වෘක්ෂය රාගයේ ද්වේෂයේ වැඩෙන ආකාරයට මේ විසිතුරු ලාවන්‍යයන් වලින්, රං වැටවල් වලින්, විවිධ විසිතුරු නිර්මාණයන් වලින් හදන්නේ ඇයි කියලා අපෙන් අදහනවා. හැබැයි ඒ ඉතිහාසයේ ගායන් මහත්මයා දන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර ආතුව බුදුරජාණන් වහන්සේමයි ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරන්නේ ගයාවට ගිහිල්ලා බෝපත් අරගෙන ඇවිල්ලා, බිජුවට අරගෙන ඇවිල්ලා මේ දෙවුරම් මහ වෙහෙර තැනක යන්නේන අයට මං නැති වෙලාවට වඳින්න පුදන්න මේ වෘක්ෂය රෝපණය කරන්න ආනන්ද බෝධීන් වහන්සේ අදත් වැඩ ඉන්නවා. ඒකට ඒ එතන තියෙන සාහිත්‍යය, එතන තියෙන සංස්කෘතිය. ඒතකොට දැන් බලන්න කොච්චර මල් පූජා කළාද කියලා ඒ කාලේ. දැන් අද මේ මල් පූජා කරනවා, පහම්පත්තු කරනවා, 84000 පහම්පත්තු කරනවා. ඕව මොන බොරු වැඩද? මල් ගොඩවල් ගිහිල්ලා පූජා කරනවා. ඕකෙන් මොකද්ද ලැබෙන මේ සෙත? ඕකද බෞද්ධ දර්ශනය කියලා නොඑක විදිහට තර්ක කරන ගායන් මහත්තයා. චින්චමානමිකාව හංගලා තියුනේ කොහෙද? මල් ගොඩක. එහි මිනිස්සෙක් මරලා හංගන්න පුළුවන් නම් මල් ගොඩක කොච්චර මල් කන්දරාවක් තියෙනවද? කිචිමානිකව කියලා කියන්නේ හුණු පෙටියෙක් මේ වගේ එකක් නෙවෙයිනේ, මිනිස්සෙක්නේ. මිනිස්සෙක් මරලා හංගන්න පුළුවන් තරම් මල් ගොඩක් තිබුණා නම් ගයන් මහත්මයා බුදුහාමුදුරෝ ජීවමානව ඉන්න කාලේ මොනතරම් මිනිස්සු මල් පූජා කළා ඇද්ද? අපි මේ කතා කරන්නේ සාහිත්‍ය සංස්කෘතිය. පෞගේ දවසක මම දැක්කා මේ සමාජ මාධ්‍ය අධ්‍යයනය කරගෙන යනකොට එක ලියවිල්ලක් තිබුණා මේ පන්සල් හදන එක බොරු වැඩක්. මෙච්චර ලොකුවට මොකටද පන්සල් හදන්නේ? මේ බත්ගන් සුකෝපභෝගී භාණ්ඩ ගේන්නේ මොකටද? මේ ඊටාම ලස්සන විචිතුරු විදියට ධනෙ වියදම් කරලා ඇයි මේ පන්සල් අලංකාර කරන්නේ? ඒක බෞද්ධ, ඕකද බෞද්ධ දර්ශනේ? ඉස්සර හාමුදුරුවෝ කැලේ ගල් ගුහාවල නේද, ගස් යට නේද වැඩ හිටියේ? දැන් හාමුදුරුවන්ට ඇයි එහෙම ඉන්න බැරි කියලා මේ වගේ ලොකු කතන්දරයක්. දැන් මේක බැලුව බැලමට ඇත්තටම ගායන් මහත්මයා මේ නූතනේ කියවන කෙනෙකුට ඔව් නැත්තනේ. ඉස්සර කාලේ හාමුදුරුවෝ ගල් ගුහාවල නීඳලා තියෙන්නේ, ගස් යටනේ වැඩ ඉඳලා තියෙන්නේ. දැන් බැලුවහම පන්සලකට ගිහිලා පන්සලක් නිකම් සමහර ලාවට ඊටාම දියුණු ආයතනයක්. ගොඩනැගිලි අතින් බැලුවත්, පරිසරය අතින් බැලුවත් හැම අතින්ම ශාස්ත්‍රීය ආයතනයක් කියලා බැලුබැලමට පේනවා. අර කතාව ඇත්තක් කියලා හිතෙනවා. අල්පේච්ඡතාව හුරු කරන දහමක ආටෝපය පැත්තට ගමන් කිරීමක් එතන තියෙනවද කියලා ඒ ප්‍රශ්න කරන අය විමසනවා. ඒක හරි සාධාරණයි. මොකද ඇත්තටම ගායන මහත්මයා අපි වගේ තැන්වල ද්වේෂ සහගත වෙන්න හොඳ නැහැ, කලබල වෙන්න හොඳ නැහැ. මොකද ඒ අයගේ නොදැනුවත්කම පිළිබඳව අපි උපේක්ෂා සහගත වෙන්න ඕන. අපි ඇයට මේ මාධ්‍ය හරහා ඒක කියලා දෙන්න ඕන. උදාහරණයක් හැටියට අරගෙන බලන්න, දෙවුරම් මහවෙහෙර හදන්න අනේපිඩු මහසිතාණන් ඉඩම ගන්න 27 කෝටියක් මේ ධනෙ වියදම් කරනවා. රන්මසු කහවණු එවගේම 27 කෝටියක් වියදම් කරනවා ගොඩනැගිලි හදන්න. දැන් අපි දන්නවා මේ උයනක් කියලා කියන්නේ පිට්ටනියක් නෙමෙයි. ඒ නගරයේ තිබෙන මනිතක මේ නගරේ ඉන්න ධනවත්ම සිටුවරයාගේ උයන, ජේත කියන කුමාරයාගේ උයන. එතකොට මේ උයනක් කියලා කියන්නේ ලස්සන මල් උයන් වලින්, ඒ වගේම ජල තටාක වලින්, මම්මාවත් වලින් මේකෙන් ඉතාම ලස්සනට අලංකృత වෙච්ච විසිතුරු නිර්මාණයක්. දැන් අනේපිඩු මහසිතාණන්ට හිතෙන්නම මේ ඉඩම අරගෙන හදන්න ඕන කියලා. ඒතර දැන් මේ ඉඩම අරගන්නවා. ඒතර මේ කතා පුවත පැතිරෙනවා. මේක නිකන් රහසක් නෙවෙයිනේ. ඒතර මේ ගොඩනැගිලි හදාගෙන යනකොට යම් කාලයක් ගන්නවා. මේ අතරතුර බුදුහාමුදුරුව මුණ ගැහෙනවා. ඒතර කියන්න පුළුවන් එහෙමනම් බුදුහාමුදුරුවන්ට මහසිතාණනි ඔය ධනිය පරාදී නාස්ති කරන්න එපා. මේ සියලු දේ මානිත්‍යයි. අර ඔබතුමා කිව්වා වගේ අපේ ජීවිත අල්පයි. අපි මේ වගේ වෘක්ෂ මූලික ජීවිත ගත කරන්නේ. ඒ නිසා අපිට ඔච්චර ලොකු දෙයක් ඕනේ. ඔය පොඩි මැටි ගෙවල් ටිකක් හදලා තියුවන් ඇති කියලා. බුදුහාමුදුරුවෝ එහෙම කියන්නේ නෑ ගායන් මහත්මයා. බුදුහාමුදුරුවෝ මේ දෙවුරම්මා මේ ජේතවනාරාමයේ වෘත කරන උත්සවයට ඇවිල්ලා බුදුහාමුදුරුවෝ තමයි ඒ පන්තරට දෙවුරම් මහවෙහෙර කියන නම තියුවේ. එතකොට ඒ තරම් ධනස්කන්ධයක් වියදම් කරලා අර තරම් ලස්සන උයනක නිර්මාණයක් කළා නම් අපිට හිතන්න පුළුවන් නේද ඒ කාලේ මොනතරම් මේ ශාසනික සංවර්ධනයේට, ශාසනයට මොනතරම් ශ්‍රද්ධාවෙන් මිනිස්සු උදව් කරලා තියෙනවද? එතෙන්දී බුදුහාමුදුරුවෝ ගායන් මහත්මයා මේකේ තියෙන බාහිර ලාවන්‍ය වල ඇලෙන්න කිව්වේ නෑ. මේ වියනේ තියෙන මල් දිහා බලබලා, දල තටාක දිහා බලබලා ආම්දුරුන්ට ඒවයි රස විඳින්න කිව්වේ නෑ. පරිසරයේ තියෙන අසිරිය ඊටාම හොඳින් Tamanගේ ආධ්‍යාත්මික සුපෝෂණය සඳහා, ප්‍රවර්ධනය සඳහා, විකසිත කර ගැනීම සඳහා භාවිතා කරන්නකෝ. මොකද පරිසරය කියන එක ඉතා වැදගත් සාධකයක් ආධ්‍යාත්මික ක්‍රියාවලියේදී. ඉතාම හොඳට ඒ කියන්නේ තමන් කරන බණ භාවනාවක් කරන්න, තමන්ගේ සිත එකලස් කරගන්න. අපි කියමු උදාහරණයකට ගායන් මහත්මයා මේ මොහොතේදී වැස්සක් වහිනවා. අපි මේ කතා කරන ශාලාවේ වහලක් නැහැ. වහල දිරලා තෙමෙනවා. අපිට පුළුවන් මේ සාකච්ඡාව එක මනසක ළඟ තියාගෙන මේක කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ වේ නිර්මාණ කරනකොට ඒතරක සංස්කෘතිය පවත්වාගෙන යාමට අවශ්‍ය කරන ආනුසාංගික කාරණා අද නිර්මාණ නෙමෙයි. බලන්න බුද්ධගයා මහා විහාරයේ අදත් අපිට ගිහිල්ලා අනේ බුදුහාමුදුරුවෝ බෝසතාණෝ බුදුනේ මෙතන කියලා මොනතරම් ශ්‍රද්ධාවකින්ද අපි වඳින්නේ. ඒ නිර්මාණයේ දිහා බලන්න අහස උසට වැටෙන නිර්මාණයක්. සාමාන්‍ය සුළුපටු මිනිසෙකුට ඕක හදන්න පුළුවන්ද? කෙනෙක් හිතන්න පුළුවන් අනේ බුදුහා බෝසතාණෝ බුදු වෙච්ච තැන මෙච්චර ලොකුම ගොඩගිලි හදන්න මොකටද පොඩි ඔය මොකක් හරි හදලා තියුණා නම් හරිනේ කියලා. එහෙම නෙමෙයි. අපි යමක් දිහා බලන්න ඕන උපේක්ෂා සහගතව මදහත්ව. සමහර කෙනෙක් ඉන්නෝ ගයන් මහත්මයා මේ බෞද්ධ දර්ශනීය පමණක් අරගෙන ඉදිරියට ගමන් කරනවා. ඒ කියන්නේ මම පන්සල් යන්නේ හැබැයි මම පව් කරන්නෙත් නැහැ. මම පන්සල් යන්නේ හැබැයි පව් කරන්නෙත් නැහැ. එයා හිතනවා එයා දාර්ශනික බෞද්ධයෙක් කියලා. සමහර කෙනෙක් පන්සල් යන්නෙත් නැහැ. යන මිනිස්සෙකුට ඒකට ඉඩ දෙන්නෙත් නැහැ. ඒකටත් ගරහනවා, දොස් කියනවා, බයිනවා, hina වෙනවා. සමහර කෙනෙක් පන්සල් හදාගන්න උදව් කරන්නේ නැහැ. හැබැයි උදව් කරන මිනිස්සයාට අකුල් හෙලනවා. දැන් අර සමාජ මාධ්‍ය යන සමහර ප්‍රකාශන බැලුවාම අපිට පේන්නේ බෞද්ධ දර්ශනයේ විතරක් තියුණන් ඇති බෞද්ධ සාහිත්‍ය ඕන නැහැ, සංස්කෘතිය ඕන නැහැ. මේ වගේ මිත්‍යාවක්. හැබැයි ඒක කවදාවත් ගයන් මහත්මයා සාහිත්‍යයකින් තොරව සංස්කෘතියකින් තොරව දර්ශනයක් ලෝකේ පවතින්නේ නැහැ. ගහක අරටුව රැකෙන්න නම් එළය තියෙන්නම ඕන. එළය විනාශ වුණොත් ඉතා ඉක්මනින් මොකද්ද වෙන්නේ? ගහේ බෙන බහිනවා. අරටුව විනාශ වෙනවා. ඒ නිසා එළය රැකුණොත් තමයි හරය රැකෙන්නේ, අරටුව රැකෙන්නේ. සාහිත්‍ය රැකුණොත් තමයි දර්ශනය ආරක්ෂා වෙන්නේ. අපේ හාමුදුරනේ බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේදීත් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කිරීමේදී එකිනෙකාගේ ප්‍රඥාව අනුව යම් වර්ගීකරණයක් කරලා ධර්මය දේශනා කළා. ඒ වගේම ශ්‍රද්ධාව මූලිකව ඇති කළ යුතු අය තුළ ශ්‍රද්ධාව ඇති කිරීම උදෙසා යම් ක්‍රමවේද භාවිත කළා. දැන් මේ බෞද්ධ සංස්කෘතියත් ශ්‍රද්ධාව ගොඩනැගීම සඳහා ඉටු කරන කාර්යභාරය අපි විමසලා බැලුවොත් අප්‍රමාණයි. ඔබ වහන්සේලා අපට පැහැදිලි කරනවා ශ්‍රද්ධාව තුලින් තමයි ප්‍රඥාව දක්වා ගමන් කළ යුත්තේ කියලා. නමුත් ඇතැම් අය විමසන කාරණයක් තමයි මේ සියල්ල නැතුව නිවනට මාර්ගය පොදුවේ සැමටම දේශනා කරා නම් සැමටම බුදුදහමේ නියම ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන් නේද කියලා. එහෙම දෙයක් කරන්න පුළුවන්ද? ඔව් ගායන් මහත්මයා. ඇත්තටම දැන් හරි ඉතාම වැදගත්ම ප්‍රශ්නයක් තමයි මේ අවසාන අවත් විනාඩි කීපෙදී අපිට සාකච්ඡා කරන්න හම්බෙන්නේ. දැන් උදාහරණයක් හැටියට අරගෙන බලන්න ගායන් මහත්මයා සඳහන් කරන ආකාරයටම දැන් ධර්මයේ දේශනා කිරීමේදී බුදුහාමුදුරුවෝ රාග චරිත, දේශ චරිත, මෝහ චරිත, විතක්ක චරිත, විචාර චරිත චරිත වර්ග පහක් පිළිබඳව දේශනා කළා තිබෙනවා. එතකොට සියලු දෙනාටම එකම ධර්මයේ දේශනා කරන්න යන්නේ. අපි කියමු කුරු රට වාසීන්ට ගියාම සතිපට්ඨානයේ දේශනා කරන මහා සතිපට්ඨාන සූත්‍රය. හැබැයි රජවරු ආවට පස්සේ දේශනා කරන්නේ මොනවද? රාජ සාමාන්‍ය දාන කතා, සීල කතා, සග්ග කතා මේ වගේ සරල දේවල්. රජ්ජුරුවන්ට එච්චර ගැඹුරු දෙයක් අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. රජ්ජුරුවන්ට පුළුවන්කම තියෙන ඉතාම සරල කාරණා ටිකක් අනුගමනය කර අවබෝධ කරගන්න. ඒක නිසා ධර්මයේ දේශනා කිරීමේදී බුදුහාමුදුරුවොත් ඒ අයට සරිලන විදිහට, ඒ අයගේ ප්‍රඥාවට ගැළපෙන විදිහට එහෙම දේශනාවන් කරපු නිසා තමයි ගායන් මහත්මයා මේ දර්ශනය පවතින්නේ. ඒ වගේම අපි උදාහරණයකට අරගෙන බලමු. දැන් දෙව්රම් මහ විහෙරට දෙව්රම් මහ විහෙර තුල තියෙන දාර්ශනික මහා සාකච්ඡා මණ්ඩපය ධම්සභා මණ්ඩපය කියලා කියන්නේ මුළුමනින්ම දාර්ශනික සාකච්ඡා මණ්ඩපයක්නේ. මේ සාකච්ඡා මණ්ඩපයටම සහභාගී වෙන්න බැරි පිරිසක් වෙනුවෙන් වෙන්න පුළුවනි ආනන්ද බෝධීන් වහන්සේ හදලා තියෙන්නේ. සමහරවල් බාන ලංකාවට මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කරලා මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ආපු ගමන්ම චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංගික මාර්ගය එහෙම නැත්නම් ඔය සතර සතිපට්ඨානය වැනි මහා දාර්ශනික දේශනාවන් කළේ නැහැ. විමානවත්තු පේතවත්තු දේශනා කළේ. විමානවත්තු පේතවත්තු වල තියෙන තනිකරම සාහිත්‍ය සහ සංස්කෘතිය. ඊගාවට බලන්න නබෝ කාලයක් යන ඉස්සෙල්ලා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වඩම්මනවා. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වඩම්මනවා කියලා කියන්නේ සංස්කෘතියක් වඩම්මනවා. වෘක්ෂයක් නෙවෙයි. ඒ සංස්කෘතියක් වඩම්මවන්නේ. මොකද මේ දර්ශනය පවතින නම් සංස්කෘතිය ඕන. පන්සලක් තියෙන්න ඕන, වඳින පුදන තැනක් තියෙන්න ඕන, සංඝාවාසයක් තියෙන්න ඕන, භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න ඕන. මේ ආනුසාංගික කාරණාවන් ටිකෙන් තොරව බුදුදහම පවතින්නේ කියන මේ මූලික සංකල්පය මේ ස්ථාවරත්වය අරගෙන එන්නේ මිහිඳු මහරහතන් වහන්සේ අධ්‍යක්ීමෙන් දඹදිව. දඹදිව පවතුණු තත්ත්වය දැන් බුදුහාමුදුරුව පිරිනොම් පාලා අවුරුදු 236ක් යනකොට ඉතා ඉක්මනින් බුදුදහම වේගයෙන් පිරිහුණා. මොකද දාර්ශනික බුදුදහම පරම්පරාවෙන් පරම්පරාවට එනකොට ඒක ඇත්තටම තේරුම් ගන්න ටිකක් අමාරු පිරිසක් ඇති වෙන පසු කාලීනව බුද්ධි වර්ධනයත් බුද්ධිය ඇති වෙන මේ හීනකමත් එක්ක. ඒ නිසා තමයි දේවාන් ධර්මාශෝක රජුරෝ 84000ක් පෙර විහාර කරවන්නේ. දැන් බලන්න ඒකේ කොච්චර ලස්සනට පරිවර්තනය වෙනවා. දර්ශනයෙන් සාහිත්‍යයට පරිවර්තනය වෙනවා, සංස්කෘතියට පරිවර්තනය වෙනවා. ඒක තමයි අද දක්වා පවතින. ඒ නිසා බෞද්ධ දර්ශනය කවුරු හරි හිතනවා නම් ආරක්ෂා කරගන්නවා. මම හිතනවා බෞද්ධ සංස්කෘතියට ගැරහීම ඊටාම වැරදි වැඩක්, නොකළ යුතු ක්‍රියාවක්. බෞද්ධ දර්ශනයට කවුරු හරි කෙනෙක් ආදරය කරනවා නම් මේ වටිනා ඊටා වැදගත් සංස්කෘතියට සාහිත්‍යයට ආදරය කරන්න ඕන. මේක ගැඹුරු අවබෝධ කරගන්න ඕන. මේක ආරක්ෂා කරගෙන යන්න හැම කෙනෙක්ම දායක වෙන්නට ඕන. ඊටම ගෞරවාදරෙන් নমස්කාර පූර්වකව ස්තුතිවන්ත වෙනවා නාරාහෙන් පිට ශ්‍රී ගෞතම විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද ඕමල්පේ සුමනරතන මාහිමියන් වහන්සේට. අපි තවත් සුළු වේලාවකින් සුමధుර ධර්මදේශනයකට අමාවැස්ස වැඩසටහනින් ඔබ සම්බන්ධ කරනවා. ඉන්පසුව පෙරවරු 10ට රත්මලාන පරම ධම්මචේතිය පිරිවෙන් විහාරස්ථාන භූමියේ සිට සජීව ලෙස අමාවැස්ස ඉල්පෝදා උදෑසන ධර්ම සාකච්ඡාව ආරම්භ වෙනවා. ඒ ධර්ම සාකච්ඡාවට වැඩමවන ගෞරවනීය මාහිමියන් වහන්සේලා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍යපාද මාවතගම පේමානන්ද මාහිමියන් වහන්සේ, ඒ වගේම දර්ශනපති පූජ්‍යපාද බලපිටියේ සිරි සීවලී ස්වාමින්ද්‍රයන් වහන්සේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.